සමින් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා සුවිශේෂක ලුක්තුමන් විසින් දියන ලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා පිට මරියතුමී මෙසේ උදම් ඇනුවාය මාගේ හද සමිදුන් උසස් ලෙස පසසයි මාගේ ආත්මය මා මිදුම් කාර දෙවිඳුම් ගැන උදන් අනයි මක්නිසාදී තුමාණෝ සිය දාසිගේ දීනතාව කුළුණු පාමින් සලකව දැලසෙක හැම පරපුරක් මෙතෙන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත පරාක්‍රම යano මාස් උදෙසා මහත් දේ කළසේක පරිශුද්ධ යano යනු එතුමන්ගේ නාමයය එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ සිය බාහුවෙන් එතුමාණෝ විකුම්පා උඩඟු උදම් සිතත්තන් විසිරුවා හැර මහා නරපතින් සිය සියසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක සාගිනුවන් යහපත් දෙයින් සතප්පා ධනවතුන් හිස්සතින් හරවා යවුසේක අප පියවරුණු ආබ්‍රහම් හා එම පරපුරට සදාටම පුරන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිට උසේක මරියතුමේ එලිසබෙත් සමග තෙමසක් පමණ නැවති සිට සිය නිවසට පෙරලා ගියාය ස්වාමින් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමින් වහන්සේට අයිති වෙද්දී ස්වාමින් වහන්සේට බාර වෙද්දී ඔබගේ මගේ ජීවිතය තියන්න ඕන තැනටම යනවා ඔබගේ මගේ අතේ ඔබ මම දෙයක් තියාගද්දි ඒක පෙරේතකමක් නිසා හරි බයක් නිසා හරි අනාරක්ෂිතකමක් නිසා හරි ඔබ මගේ ජීවිතයේ දෙයක් තියාගද්දි අපි ගොඩාක් වෙලාවට ඒ දේ පල් කරගන්නවා අවුල් කරගන්නවා පටල ගන්නවා එනිසායි ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මුළු අයිතිය ඉල්ලන්නේ සරෙන්ඩර් කරලා කියලා කරන්න කියලා කියන්නේ එහෙම නැතු උන්වහන්සේට ඔබ මම දෙන දේ මොනවටද ඔබ මම දෙන දේ මොකටද? ඒ කියන්නේ ඔබ මම මොකටද දෙන්නේ? නෑ ඒ දෙන දේ හරහා ස්වාමින් වහන්සේ ඔබව ඒක ඔබවයි ආශිර්වාද වෙන්නේ. ජීවිතයේ උදාහරණයක් විදියට අපි තුමු පඩිය මුල් පඩිය ගත්තාම ස්වාමින් වහන්සේට වෙන් කරද්දී ඒකෙන් මොකක්ද උන්වහන්සේට ඇයි ස්වර්ගයේ ලයිට් බිල ගෙවනවද? මොකක්ද වෙන්නේ? ඔබ මම දෙන දේ උන්වහන්සේට එකෙන් වැඩක් නෑ. උන්වහන්සේට ඕනේ ඔබව ආශිර්වාද කරන්න. උන්වහන්සේගේ කාර්යය ඔබ උන්වහන්සේ ආවේ ඔබට මට ආශිර්වාදයක් වෙන්න මගේ ප්‍රමාන්තේනේ. ඒතර ආශිර්වාදයක් වෙන්න ආශිර්වාද කරන්න ඔබගේ ඉඩ දීම තමයි අපි සරෙන්ඩර් කියලා කියන්නේ. ඒ ඔබ මම උන්වහන්සේට ඉඩ දෙන තැන උන්වහන්සේ මහා දයාබරව ආශිර්වාද කරනවා. අද අපි දකින්නේ පළවෙනි කෙවීමේ මගේ ප්‍රමාන්තේනි හන්නාගේ චරිතය හන්නාගේ චරිතය හන්නා කියද්දි වඳස්ත්‍රියක් ඒ වඳස්ත්‍රිය දෙවියන් වහන්සේ ඉස්සරහා යාඥා කරනවා දැන් පොඩ්ඩක් ඔළුව නිකන් මම නිකන් අවුල් වෙලා ඉන්නේ මොකද දන්නවද මේකම තමයි බයිබල් ස්ටඩි එකේ ටිකකට ඉස්සරම මම කිව්වේ දැන් ඔබට ඔබ අවිල්ලා මේක නැවුම් විදියට ආගෙන හිටියට ඔන්ලයින් සම්බන්ධ වෙන අයත් හොඳට ආගෙන හිටියට මම නිකන් නිකන් අවුල් වෙලා තියෙන්නේ ඒ කියන්නේ මම බයිබල් ස්ටඩි එකේම දැන් මෙච්චරලා පැයක් විතර දේශනා කරපු එක මේක කියන්නේ බයිබල් මන්ත්‍රය ඒ කියවීම දැන් බදාදා ධම්මයෙන් පස්සේ මම අනාතයි ඒ කියන්නේ දැන් අරකමද කියන්නේ යන්නේ කියලා එකම දේ රිපීට් කරනවා කියද්දි ඉරිදා දේශනාවත් අඩු ගානේ මම එකම දේ රිපීට් කරන්නේ නමුත් දැන් මෙතනදී ඒ කියවීම තියෙන්නේ අපි දැන් මේ ටිකට් ඉස්සලා කිව්ව දේ මගේ ප්‍රමාන්තේනි අපි දකින්නේ අන්න යාඥා කරන විදිය බලන්න අන්න යාඥා කරනවා ඒ අන්නගේ යාඥාව අන්නගේ යාඥාව ඇවිල්ලා එයා වඳයි එයාට දරුවෝ නැති තැනක යා යාඥා කරන්නේ. එයාගේ වඳමාවය තුල යා යාඥා කරන්නේ. ජීවිතේ ස්වාමින් වහන්සේ මම ප්‍රමාන්තිනේ ස්වාමින් වහන්සේ ගොඩාක් වෙලාවට මිනිස්සයාගේ බැරි තැනයි පාවිච්චි කරන්නේ. ඒ දුබලකමයි පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට අපි තුමු සැම්සන් කියන්නේ මේ ලෝකේ ශක්තිමත්ම මිනිස්සයා. ඒ මිනිස්සයා ලැබෙන අම්මා වඳ වෙලා තමයි සැම්සන්ව ලැබෙන්නේ. සාමුවෙල්ගේ අම්මා හන්නා වඳයි. අපි දකින්නේ ඒකම තමයි සාරා වඳයි ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව මේ පාලුකරයෙන් ගන්නෙ වඳ වෙච්ච තැනක ආනා ජොයිකම් ආනා වඳක් ස්ත්‍රියක් දෙවමැනියෝ ඉපදෙන තැන
අපි දකින එලිසබෙත් වඳයි සාස්නාවක ජීවන්තමා විපදෙන තැන දේව මෑණියෝ වඳනේ මේ මගේ ප්‍රමාන්තේනි දේව මෑණියෝ ත පුරුෂයෙක් නැහැ ඉපදෙන තැනදී ජේසු ඒ කියන්නේ මනුෂ්‍ය ශක්තිය බිඳුවට දාලා ස්වාමීන් වහන්සේ එයාලගේ ජීවිතවල ක්‍රියා කරනවා එනිසා ස්වාමීන් වහන්සේට ඕනේ ඔබගේ ජීවිතයේ ඒ දුර්වල තැන किसी मदिवेशीवरे पुलुवं कामकीन तोरा गाते ने मोसस व जाले इंगारगना नन्नत्तार वेच्चा फोबिया ऐका का अनारक्षित कामक बाया गुल्लेक वाई फारावुगी सराटे यावने खोटी मगेरा साइकोलॉजिकली क्रैक वेला गोतगहान तनकाई यावने एलिया कथा का नासे ये साया कथा का लकेनो मम अपरिसिद्ध तेल्ला तोल्लती मनुष्य अन जर्मिया कथा के लकीन मम बाल एक स्वामी मटे अन्न कियामी दुर्वल मनुष्य प्रज्ञाव मोड कमकट दाल एक दमी परीक्षदे हावी वगंति अभी दकीन मे अतार्थ मे ऐतिकर ज्ञानी मे प्रमाणी एक तुंगिनी परीक्षदे तुंगिनी परीक्षदे दह अटे वचा कथा करना एक तुने दहाट किसी व्यक्ति तमा रवट अनुगानी वा बात्र यमेक तमा प्राज्ञा वंते आई सितन्ने नम ओ नियम प्राज्ञा वंते कु वन्न पिनिस लोक मिम्मेन ओ मोडे कुए वा मंद मे लोके प्राज्ञा देवनवासी इदिरे मोड कमकी उनासे प्राज्ञा वंते ओन गेम उपाय वेलिन असुकर गन्ना से कै लिया एत मगर प्रमातेने इतर ओबगे पाउल जीवितय एडमिनिस्ट्रेशन मगे एडमिनिस्ट्रेशन स्वामी කියන්නේ ඒක සාපයක් ඒ සමාජය තුළ දෙවියන් වහන්සේගේ දඬුවමක් වඳ බාවය ඒ තැන තමයි යාඥා කරන්න යන්න අද වචනේ අද අද අන්නගේ ජීවිතේ කතා කරලා කියන බලන්න 10 වෙනි වගන්තිය 10 වෙනි වගන්තිය 9 වෙනි වගන්තිය ඉඳන් වරක් ශෛලෝහි උන් කාබි හමාරු පසු අන්නා නැගිට සිටියාය එලී නම් පූජකයා සම්මිදන වහන්සේගේ මාලිගාවේ උළුවහු කනුව ළඟ තිබුණු සිය ආසනයේ හිඳගෙන සිටියේය हन्ना सीत शोकेन पिरीति बिने ए समीदान महासरे आज्ञा करमिन हंड हंडा सिटियाय ए बार्यक वेमिन सियलु बाल समीदान महास ओबे मेह कार्य वन मागे दुख देस होंदिन बला मा हिस्कर मा सीकर मा अमतक नोकर मट पिरिमी दरुक देनेमेन देन सेकनम मम हुगे मुलु जीवित कालेम ओबट कप करन्नेमी देवनासे याट दरुवेक देनवा මගෙ ප්‍රමාතේ දරුවා දෙන තැන සතුටක් තියෙනවා ඒක ලස්සන දෙයක් හැබැයි ඊට වඩා ලස්සන තැනක් තමයි ඊට වඩා මහා ඇතුලේ ගැඹුරිම සතුට දැනෙන්නේ තමුන්ව ඉරාගෙන තමුන්ව මරාගෙන ආශිර්වාදයක් වෙන්නේ ඔබේ දරුවා වායි දෙද්දී ස්වාමින් වහන්සේ ඔබව මාව මගෙ ප්‍රමාතේ ඔබට මට දුන්නු දේ උන්වහන්සේට ආපහු දෙන තැන ඒ දුන්නු දෙය ආපහු දෙන තැන මහා දාබර ආදරයක් මහා ප්‍රීතියක් අපි දකිනවා අද පළවෙනි කිවිම බලන්න හන්නාගේ ජීවිතය හන්නා මහා සතුටකින් ඒ දේ කරන්නේ දරුවා කිරිවැරු පසු අන්නා තුන් අවුරුදු වස්සකද පිටි කිලෝග්‍රෑම් 10ක්ද මිදිවිෂ බඳුනක්ද රැගෙන දරුවාගෙන ගොස් ශිලෝහි තිබුණු සම්මිදන වාසගේ මාලිගාවට පැමිණුණාය එකල ඔහු කුඩා දරුවෙකුව සිටියේය वरा कुबल समी दर वास याज्ञा करमी सिटी श्रीय मा बाबा मम दीव राखियमी
මේ දරුවා දෙන ලෙස මම යාඥා කළෙමි සම්විධාන වහන්සේද මා වුණ වහන්සේගෙන් ඉල්ලු මේ ඉල්ලීම මට ඉටු කළ සේක ආයි දරුවව දෙනවා ස්වාමින් වහන්සේටම එබැවින් මම ඔස් සම්විධාන වහන්සේට දෙන්නෙමි ඔ ජීවත්ව සිටින තාක් සම්විධාන වහන්සේට කැපයයි කීවාය ඔ වේදි සම්විධාන වහන්සේට নমස්කාර කළහ මගේ ප්‍රමාන්තිනී දැන් මේකෙන් මේකෙන් අදහස් කරන්නේ ඔබගේ පුතාව බලහත්කාරකමින් සෙමිනේරිය යවන්න කියලා. තේරුණාද කියන එක? කන්‍යා රාමයට යවන්න කියලා. මම නම් කැමති මගේ දෙන්නම උනත් යනවාද කියලා. ඒක ඔයා කැමති වෙලා බෑ. ඒක නම් ඉතින් ඔයා යන්න තිබුණා බැඳගන්නේ නැතුව නේද? ඔයා බැඳගෙන අනිත් එකාව යවනවා. ඒ කියන්නේ මට ඒ කියන්නේ එහෙම අයිතියක් නැහැ. මගේ ප්‍රේමවන්තනේ. ඒක යන එක උන්වහන්සේ බලාගෙනයි. මේ එහෙම අවිලා දැන් බලහත්කාරකම දෙන නෙමෙයි. ඒ කියන්නේ ඒක තැනක් තිබුණා. ඒ ඒ ඒ ෆාද පූජාතර ඇතරියා. අතරී අම්මා මැරෙනකන් ඉඳලා ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් පුතේ මට ආදරෙන ස්වාමි කෙනෙක් වයන් මට ආදරෙන ස්වාමි කෙනා මගේ මල කඳ උඩින් තමයි ඔබ මඳින්න ඕනේ තේරුණාද කියන එක එහෙම එහෙම කියලා 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 මිනිහා ස්වාමි කෙනෙක් වුණා අම්මා මැරිච්ච එකම ලීව් කරලා ගියා කිසිම තේරුමක් නැහැ ඒක නෙමෙයි මේ කතා කරන්නේ දරුවාගේ අයිතිය කියන්නේ මිස මොනේරිය දීලා කන්වෙන්ට් එකේ දාන එක නෙමෙයි දරුවාගේ අයිතිය දෙනවා කියන්නේ ඇතුලෙන් තමගේ ජීවිතය අතාරිනවා කියන එක ඔබේ ජීවිතේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේට නැවත දෙනවා කියන එක පෙරිත වෙන්නේ නැතුව ඒක ස්වාමින් වහන්සේ ඔබට දෙද්දී ඔබට දෙන්න සතුටක් තියෙනවා හැබැයි හරිම අරමුණ එන්නේ නැවත උන් වහන්සේටම දෙන තැනදී මගේ ප්‍රමන්තේනේ අද අපි දකින්නේ දේව මෑණියෝ මරියාවන්ගේ උදාන ගිය දේව මෑණියන්ට ස්වාමින් වහන්සේ ජේසුව දෙනවා ඒ ජේසුව දීලා ඒ ජේසුව දුන්නයින් පස්සේ देव मैंने तमुन जेसु मगे केल आई थी कर गनवा ने में ये जेसु आरगन एलिसबेथ तुम्हीं रे देना एलिसबेथ तुम्हीं कुसतुला इन्न सावक ज्वाम तुम आट देना ये दीमतुला ऐगे जीविते शुद्धात्म अर्गें पिरे ना एक अभी दाखिन्ने लुक तुम्हागे सुईशेशे ये ऐगे आचार बस ऐसुनु गमां मुकद वेन्ने अगे आचार बस हतलिस वगंत्य लूक एके हतलिय सकरिस के गेरे अतुलुवी एलिसबेथ आचार कलाय एलिसबेथ मरियतुमीट आचार बस एसु कल अगे कुसे ही दारुवा इपिलेन्नट वन एविड एलिसबेथ शुद्धात्मनगें पूर्णव महान निदा मनमिन वनिता वन अत्र अतिशीन आशीर्वाद लद्दीय कुसो दारुपाले आशीर्वाद लद्दीय मगे समीदान वासगे मैनियन महावित पेमिनीमट तरम मम कवरेक्द मगे प्रमान्तिने दें එලිසබෙත් වල් ශුද්ධාත්මයන්ගෙන් පිරෙනවා සාමක ජුවාම්තුමා ශුද්ධාත්මයන්ගෙන් පිරෙනවා ජේසු අම්මා ජේසුව තමුන්ගේ කරගන්න නැතුව කිලෝමීටර 50ක් විතර ඈත සමා වෙන්න කිලෝමීටර කොච්චර කිලෝමීටර 90ක් විතර ඈත තැනකට යන්නේ අයින්කරීම් කියන තැන එලිසබෙත් ඉන්නේ අයින්කරීම් වල නාසරත් වල ඉඳන් කිලෝමීටර 90ක් විතර ඈත එච්චර දුර තැන සතිගානක් යන්නට උනේ රිස්ක් එකක් ප්‍රෙග්නන්සි එකේ මුල් කාලේ එහෙම ට්‍රැවල් කරන එක රිස්ක් එකක් දරුවා මිස්කැරේජ් වෙන්න පුළුවන් මේ දෙවියන්වහන්සේගේ දරුවා කියලා ඇය රැකගෙන පරික්ෂම් කරගෙන ආරක්ෂිත තැනක ඉන්න තිබුණා හැබැයි අතාරලා යනවා ජේසුව මගේ කරගන්න නෙමෙයි මගේ පුතා මඩ නෑ ජේසුව අනිත් අයක කරලා දෙන්න යනවා එතන තමයි අද ඇය ප්‍රීතියෙන් ඒ ශුද්ධාත්මයෙන් පිරීලා ඒ ප්‍රීතිය දෝරේ ගලන තැනක ස්තුති කරන්නේ මගේ ප්‍රමන්තේනි වචනේ අද කතා කළ කියන ඔබලන්න එවිට මරියතුමි මෙසේ උදම් මනුවාය ඇත්තම සතුට තියන්නේ අතහැරීම තුල ඇත්තම සතුට තියන්නේ උන්වහන්සේ දුන්නු දේ ආයි තුනහසර දීම තුල talento පිළිඳපුමා මතකයිද ඔබට එක talentුවක් දෙන කෙනා talentu 10ක් දෙන කෙනා දුවලා ගිහිල්ලා එක වැඩි කරගෙන පහක් දුන්නු කෙනා එක 20ක් 10ක් කරගෙන ඇවිල්ලා ස්වාමියාට දෙනවා ඒක ස්වාමියාට දීම තුල තමයි ප්‍රීතිය ඒ සතුට ස්වාමීන් වහන්සේ බුදුමන ආරාධනා කරනවා උන්වහන්සේ දෙන දේ නැවත උන්වහන්සේට දෙද්දී තමයි ඔබගේ මගේ ජීවිතේ හරිම දේ ලැබෙන්නේ මම කියන තැන නැති වෙලා මම එතන අතරිද්දි ස්වාමීන් වහන්සේ හරිම තැනට ඔබව ගන්නවා එවිට මරියතුමේ මේ සෑයු දම් ඇනුවාය
මගේ හද සමිදුණු උසස් ලෙස පසසයි මගේ සිත මා මිදුම්කාර දෙවිඳුන් ගැන උතම්මනයි මක්නිසාද සමිදානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකව දාලසේක මම ආදර ප්‍රේමවන්තයනි හබාකුක් 3:17 බලන්න හබාකුක් 3:17 කියන්නේ දේව අම්මා මේ ප්‍රශංසාව කරන්නේ ඇයගේ ජීවිතේ බාහිරව දේවල් දැකලා නෙමෙයි ඒ ප්‍රශංසාව කරන්නේ ජුසේතුමා දාලා යන්නේද දන්නේ නැහැ ගෙදර නාසරෙත් වල ආරංචි වුණාම කැබ් අරගෙන කියලා ගල් ගහලා මරයිද කියලා දන්නේ නැහැ හැබැයි ඇය ස්තුති කරන්නේ ප්‍රශංසා කරන්නේ ස්වාමින් වහන්සේගේ පොරොන්දුව අයිති කරගෙන ස්වාමින් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වෙනවාමයි විශ්වාස කරලා උත්තර දැකලා නෙමෙයි උත්තර දැකලා නෙමෙයි ඒක රිලේෂන්ෂිප් එකක් එක්ක ජේසුව අයිති කරගෙන ඒ ප්‍රීතියත් එක්ක කරන දෙයක් හැබැයි තුනේ 17 වුණාස කතා කරලා කියනවා අත්තික ගස පල නොදැරුවත් මිදිවැල පල දාව නොතිබුණත් ඔලිව් ගසේ පල හට නොගත්තත් කෙත්වතු වල අස්වැන්න නොලැබුණත් ගාලෙන් ගැටළු බැරල නැති වී ගියත් ගවහල් සියල්ල හිස් වී ගියත් සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි මගේ ගැලවීම දෙවිඳුන් කෙරෙහි ගැලවීමේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීති ප්‍රමෝද වන්නෙමි මගේ ආදර ප්‍රේමවන්තේනි ඒ නිසා උත්තර දිහා බලාගෙන ප්‍රීතියක් නෙමෙයි සතුටක් නෙමෙයි ඊට එහා ගිය ප්‍රීතියක ජීවිතේ ස්වාමින් වහන්සේට ස්වාමීන් වහන්සේගේ දේ කරද්දී කඳු කුරයට යුහව ගොස් එලිසබෙත් දැකලා ඔබට මට කරන්න මේ නැත්තලේ අපි අයිති කරගන්න එතන ඒ කියන්නේ ඒක දීම තුල අතෑරීම තුල ශා කර ගැනීම තුල දැනෙන මහා ප්‍රීතියක් එහෙම නැතු මට දේවල් ලැබෙද්දී සාර්ථක වෙද්දී දැනෙන දෙයට වඩා එහා තැනක් වචනේ කතා කළා කියනවා මක්නිසාදිතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකව දාලසේක හැම පරපුරක්ම මෙතෙන් සිට භාග්‍යයන්තියයි මට කියනව ඇත පරාක්‍රමයන්ු මා උදෙසා මහත් දෙකලසේක මොනවද කරේ හරි ජේසු පිලිසිඳ ගත්ත තමයි ඒ දෙවියන්ස්ගේ පුතා තමයි හැබැයි ඒ බාහිරව කිසිම දෙයක් නැහැ තිබිච්ච සැලසුම් ڇප්ප වෙලා පොටි වෙලා නන්නතර වෙලා हर रोबगी मगे जीवित वगे मगे आदर प्रमाण थे एनिसा हन्ना वगे वंद वेच्च तनक बगी मगे दुबालकम स्वामीनासे आशीर्वाद करन वेलावक तेनो ए संदैवे ओन दल सोदमिन इन्नद्दी जेसु एन्ने दल सोदमिन इन्नद्दी जेसु एन्ने एक मालवेक वत नया होने जेसु एदने अविला जेसु के पेदुर्गे बोट्टुवट नगला देशना करनो මදක් දියඹට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ පේදුරට කියනවා යමු අපි දියඹට යනවා දල දාද්දී දල ඉරෙන තරම් මාළු අහු වෙනවා හැබැයි ඒ මාළු අහු වෙන්නේ බිස්නස් එකක් පටන් ගන්න නෙමෙයි මම ඔබ මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන්නන් කරනවා දල එන්න හරිම ආශිර්වාදයේ තියන්නේ අත්හැරීම තුළ පෙරේත කම කල්ල ගන්නක තන නෙමෙයි එනිසා මගේ ආදර ප්‍රේමන්තේනි අපර මට ආශිර්වාදයේ තල දෙකක් තියෙනවා ඔබට සපල කම ආශිර්වාදයක් ස්වාමිනාස ඔබගේ දැල පුරවන ආශිර්වාදයක් ඔබට දරුවෙක් දෙන ආශිර්වාදයක් හරි හැබැයි හරිම තැන අතෑරීමේ ආශිර්වාදය එනිසා ද ඔබගේ ජීවිතයේ උදාසයකට ගමනක් ඔබ වරගෙන එක දවසක නෙමෙයි ටික ඔබ අරගෙන යන්නේ ඔබ අතාරින තැනකට යන්න. ඒ අතාරින තැන ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාදයක් කරනවා. එනිසා අපි දවසේ මරිය එකට ඒ ගමනේ තියෙන ලස්සනම දේ තමයි ප්‍රශංසාව. ස්තුතිය දෙවම්මා නිරන්තරයෙන්ම ස්තුති කරා වගේ මේ නිරන්තරයෙන්ම ස්තුති කරා වගේ සිය බාහුවෙන් විකුම්පෑ උඩගූ සිතත්තන් විසිරුවා හැර මහා නරපතින් සිය හසුන් වලින් පහතට හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක අර මගේ ආඩම්බරකම් චප්ප කරන්නේ ඒ ආදරය තුලයි මගේ දුබලකම උසවන්නේ ඒ කඳු රහින්නේ ඒ ආදරය තුලයි හෙල් පුරවන්නේ ඒ ආදරය තුලයි මේ නත්තල ස්වාමින් වහන්සේගේ
වහන්සේව අයිති කරගෙන මේ මහා දාබර සුන්දරත්වෙ විඳ ගන්න ආරාධනා කරනවා. උත්තර දැකලා නෙමෙයි ජීවිතයේ ස්වාමින් වහන්සේව අයිති කරගෙන ප්‍රශංසාවෙන් ස්වාමින් වහන්සේ ගැන උදම්මනන්නට උනාසෙ මගේ ජීවිතෙත් මාධ්‍යේ කරා කියන දෙත් එක්ක ස්වාමින් වහන්සේ බහුලව ඔබත් එක්ක මාත් එක්ක ඉන්නේ. ඔබවම ආශිර්වාද කරන්නේ උන් වහන්සේට අයිති දෙ දීලා ඔබව ආශිර්වාදයක් කරන්න යන බව අයිති කර ගන්නට අද වචනය ඔබට මට ආරාධනා කරනවා. පඬු පිදීමා